ඔබ සැම දෙනාටම සුබ දවසක්. මේ වර්ෂය අපි හඳුන්වලා තිබෙනවා දයාවේ වර්ෂය කියලා. මේ වර්ෂයේ තේමා පාට ඔබට මතකද? මේ වර්ෂයේ තේමා පාටය තමයි ජොම් තුමාගේ සුවිශේෂී නිකුණාගත් පාඩයක්. ඒ තමයි ස්වර්ගයේ වැඩවසන ඔබගේ දේපියන් වහන්සේ දයාවන්නාසේම ඔබත් දයාවන්ත වන්න. ස්වර්ගයේ වැඩවසන අපගේ දේපියන් වහන්සේ දයාව දක්වන්නේ කෙසේද? අන්න එසේම ඔබත් දයාවන්ත විය යුතුයි කියන එක තමයි මේ වසරේ අපගේ තේමා පාඩය. මේ දයාව කියන එක මාතර ප්‍රේමවන්තයෙන් අපි සමහරක් වෙලාවට හිතනවා අසරණ අයට පිහිටවීම පමණක් කියලා. ඒ අසරණ අයට අවශ්‍ය දේවල් ලබා දීම, ද්‍රව්‍යමය දේවල් ලබා දීම අපි හිතනවා දයාව කියලා. නැහැ. ඒක තමයි දයාවේ සේවය. සිදෝ තෙරේසා මෞතුමිය මේ දයාවේ සේවය ඉතාමත් ඉහලින් කරා. ලෙඩ වුණ අයට, අසරණ වෙච්ච අයට, දුගී දුප්පතුන්ට, යන්න ඉන්න තැනක් නැති අයට එතුමිය මේ අයට දයාවේ සේවාවක් යොමු කරා. දයාවේ දූතිකාව කියලා එතුමියව අපි හඳුන්වනවා. නමුත් මාදර ප්‍රේමවන්තේනි, මේ දයාව වර්ෂයේදී දෙවියන් වහන්සේ අපින් බලාපොරොත්තු වෙන දයාව මීට හාත්පසින්ම වෙනස් දෙයක්. ඊට එහා ගිය ගැඹුරු අධ්‍යාත්මයක් තියෙන දයාවක් උන්වහන්සේ අපින් බලාපොරොත්තු වෙනවා. මේ දයාව වර්ෂයේ සංකේතය මොකක්ද කියලා ඔබට මතක නම්, මේ දයාව වර්ෂයේ සංකේතය තමයි නාස්තිකාර පුත්‍රයාගේ උපමාවේන ඒ පියා මේ පුත්‍රයාව නැවතත් බාරගෙන වැළඳගෙන ඉන්න ඒ රූපය, ඒ චිත්‍රය තමයි සංකේතය වශයෙන් යොදාගෙන තියෙන්නේ. මේ පියා මාදර ප්‍රේමවන්තේනි මේ පුත්‍රයාව බාරගන්නේ තමා සතු හැම දෙයක්ම මේ පුතා අරගෙන ගිහිල්ලා ඒ හැම දෙයක්ම මේ පුතා විනාශ කරලා දාලා තාත්තගේ නම්බුව කෙලෙසලා ඒ නම නැති කරලා මේ පුතා නැවතත් එනකොට තමයි මේ තාත්තා මේ පුතාව බාරගන්නේ, මේ පුතාව පිළිගන්නේ. හැම දෙයක්ම නැති කරලා තමාට එරෙහි වෙලා තමා කියපු දේ අහන්න නැතුව, තමාගේ ප්‍රේමය ගණන් ගන්නේ නැතුව, ඒ ආදරය තඹ මායිකමටත් මායිම් කරන්නේ නැතුව මේ ගිය තාත් මේ ගිය පුතාව තමයි මේ තාත්තා නැවතත් පිළිගන්නේ. මෙන්න මෙතන තමයි දෙවියන් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වෙන දයාව ගැප් වෙලා තියෙන්නේ. මේ දයාව තමයි ආදරයේ දයාව, සමාව දීමේ දයාව, ප්‍රේමයේ දයාව සහ පිළිගැනීමේ දයාව. මෙන්න මේ දයාව ගොඩක් ගැඹුරු දයාවක්. අසරණ අයට ද්‍රව්‍යමය දේවල් වලින් අපිට උදව් කරන එක ලේසි. නමුත් මේ දයාව පාන එක අමාරුයි. දෙවියන් වහන්සේ කොහොමද මේ මිනිසාට දාව දැක්කුවේ? උන්වහන්සේගේ ප්‍රේමය අතහැරලා දාලා යන හැම වාරයක් පාසාම දෙවියන් වහන්සේ මේ මිනිසුන්ට ආදරය කරා, මේ ඊශ්‍රායල් ජනතාවට ආදරය කරා. උන්වහන්සේ හැමදේම දෙනකොට මේ මිනිස්සු වෙන දෙවරු පස්සේ ගියා. එහෙම ගිහිල්ලා හිටපු මේ මිනිස්සුන්ට දෙවියන් වහන්සේ පස්සෙන් පන්න පන්න ආදරය කළා. පස්සෙන් පන්න පන්න ආදරය කළා. කොච්චර ලස්සන දෙයක්ද? පස්සෙන් පන්න පන්න ආදරය කළා. උන්වහන්සේට ගහන්නට ගහන්නට උන්වහන්සේව අතහරින තරමටම උන්වහන්සේ පිටිපස්සේ හඹාගෙන ගිහිල්ලා, එළවගෙන ගිහිල්ලා මේ මිනිස්සුන්ට ආදරය කළා. මෙන්න මේකයි දයාව කියන්නේ මාදර ප්‍රේමවන්තිය. මේ වර්ෂයේදී අපි දයාව දක්වන්නට ඕන කාටද? ඔබට වෛර කරන, ඔබට වැරද්ද කරන, ඔබව වැරදි විදිහට තේරුම් අරගෙන ඔබට පීඩා කරන ඒ අයට ඔබ දෙවියන් වහන්සේ වගේ එළව එළව ආදරය කරන්න. ඔබට අයහපත් දෙයක් කරයි, ඔබට හිත රිදෙන්නට දේවල් කරයි, හිත රිදෙන්න වචන කියයි, ඔබගේ නම විවේචනය කරයි, ඒ නම කෙලෙසලා දායි,
ඒ අයට පිටිපස්සෙන් ගිහිල්ලා පස්සෙන් පන්න පන්න ආදරය කරන්න අන්න ඒකයි දයාව අන්න එතකොටයි ස්වර්ගයේ වැඩවසන දේවයන් වහන්සේ ඔබට දයාවන්ත වෙනවා වගේම අපිටත් අනිත් අයට දයාවන්ත වෙන්නට පුළුවන් ද්‍රව්‍යම දේවල් දෙන්නට ලේසි නමුත් මේ ආදරය මේ දයාව සෙනෙහස දෙන්නට අමාරුයි අන්න එතනටයි අපි පත්වන්නට ඕන අන්න එතනට ඔබත් නාස්තිකාර පියෙක් වෙන්න නාස්තිකාර පියෙක් වෙන්න ඒ පියා එතුමාගේ ආදරය නාස්තිකලා ඒ දයාව නාස්තිකලායේ පුත්‍රයාට අන්න ඒ විදිහට ඔබත් ඔබගේ ආදරය නාස්ති කරන්න ඔබගේ දයාව නාස්ති කරන්න අන්න එතකොට ඔබට පුළුවන් ස්වර්ගයේ වැඩවසන දයාවන්ත දෙවියන් කෙනෙක් වන්නට ඒ දයාව අනිත් අයට ලබා දෙන්නට දැනෙන්නට ඉඩ හරින්නට ඔබටත් පුළුවන් වේවි ඔබ සෑම දිනාටම ජේසු පිහිටයි